මතින් නොදකි සිට හදග ලදිින විශ්මයේ හැමවි සර කියා දෙමනේ ප්‍රීමයයි ශ්‍රී වචනයි දේව ප්‍රකාශණය ජොහන්තුමන් විසින් ලියනලද පළමූනහසුනෙන් උපටාගත් කොටසක. මාගේ ප්‍රිය දරුවෙනි මාවබට ලියන්නේ උන්වන්සේකි නාමය නිසා ඔබේ පවු්කමා කර ඇති බැවිනි. පියවරුණේ මවබට ලියන්නේ මූලාරම්භේ සිට වැඩ සිටින තැනන් වහන්සේ ඔබ දන්නා බැවිනිේ. තරුණයිනි මවබට ලියන්නේ නපුරා දමනය කර ඇති බැවිනිි. දරුවෙන මවබට ලියා එවූයේ ඔබ පියණන් වහන්සේ දන්නා බැවිනි. පියවරුුණ මවබට ලියා එවුයේ මූලා රම්භේසිට වැඩසිටිනතනන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණේනි මාවබට ලියා එවුයේ ඔබ ශක්තිමත් බැවිෙනුත් දෙවියන් වහන්සේගේ වච්චනය ඔබ තුළ ඇති බැවිෙනුත් ඔබ නපුරා දමනය කර ඇති බැවිුත්ය. මේ ලෝකේටවත් එහි ඇති දේවලටවත් ආලයනු කරන්න. යමික් ලෝකේට ආලය කරන්නේ ද දෙවියන් වහන්සේ කෙරහි ප්‍රේමය ඔහු තුළ නැත මන්ද ලෝකී තිබෙන සියල්ල එනම් කාමරාගයත් මාංශීක තෘෂ්ණාවත් අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකෙන්ය ලෝකයත් ලෝකානුරාගයත් පාවීයන්නේය ඒ. වියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදහටම ජීවත්වන්නේය. දේව වචනය මෙසේය. ශුදෝල් ලූක්තුමාගේ සුවිශේෂෙන් උපටා ගත්පාටයකි. තබද ආශ්‍යර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවකවන බොහෝ බයස්ගත අන්නා නම් දිවසි බරියක් බූවාය විවාාහයෙන් පසු සත්වසක්. සැමියා සමග විසූ ඇ අසු හතර අවුරුද්දක් වයස් වනතුරු වැන්දබුවක්පු සිටියාය. ඇත් දේව මාලිගාවෙන් ආක්ප නොගොස් දිවාරෑ දෙකේහි උපවාස හා යාඥා පවත්වමින් නමස්කාර කලාය. ඇද ඒ මොහතේ දීම අවුද දෙවියන් වහන්සේට තුතිපුදා ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියල් දෙනාහට උන් වහන්සේ ගැන කතා කලාය. ජෝසෙප් සහ මරියා, සමිධාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලේහි නාසිරෙත් නම් සිය නුවරට පෙරලාගියහ. දරුවා වැඩී ශක්තිමත්ව ප්‍රඥාවෙන් පූර්ණවිය දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන් වහන්සේ කෙරෙහි විය. ගැලබීමදායක සුභාරංචියයනම් මෙසේ. අපි හැම කෙනෙක්ම නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නවා ප්‍රතිඵල ලැබෙනකම්. ඒක අපේ දරුවෝ මහුණදුන්න විභාගයක් වෙන්න පුළුවන් එහම නැත්තන් අපි මුහුණ දුන්න සම්මුඛ පරීක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං විවිධාකාර දේවල්වල ප්‍රතිඵල අපි ලැබෙනකම් මොහොබ නොවිසිල්ලෙන් අපි බලාගෙන ඉන්නවා. විදිහටම තමයි අද අපිට මේ දේ වචනය තුළ ඇහෙනවා අන්නා දිවැස්වරිය ගැන. ඇය අවුරුදු අසූ හතරක්තිස්සේ වැඳබුවක් විදිහට දේවමාලිගාව හිටිය කියලා අපිට සඳහන් වනා දේවචනයද. මොකටද ඇ මේ දේවමාලිගාව හිටියේ ඇය මේ දේවමාලිගාව හිටියේ දෙවසිවරයක් විදිහට මේ දෙවියන් වහන්සේව දකින්න. මේ දේවමාලිගාවේ ඇ කොහොමද හිටියේ. කතාබහරර දේවල් හොයොහේද හිටිය නෑ. අපිට කියනව හරි ලස්සනට ශුදෝ ලූක්තුමා ඇ කොහොමද දේවමාලිගාවෙ හිටිය කියලා. සඳහන් වෙනවා ඇ දේවමාලිගාවෙන් අහක්ව නොගොස් දිවාරෑ දෙකෙහි උපවාසහා යාක්ෂා පවත්වමින් නමස්කාර කලාය. ඇැගේ ජීවිතෙත් ඇ බලාපොරොත්ය හිට ප්‍රතිඵලයක් තිබ්බා රිසල්ට එකක් තිබ්බා. ඒ රිසල්ටික තමයි දවස දෙවියන් වහන්සේ පුත්‍රාවත් දකිින් ඕනෑ කියනද. අවුරුදු අසූ හතරක් වැදබුවක් විදියට දවමාලිගාවෙන් එක මොහොතකවත් එලියට යන්න නැතුව. ඇගේ ජීවිතය හැම දෞසකම තිබ බලාපොරොත්තුව තමයි. හෙට දෙවියන් වහන්සගේ පුත්‍රයා පැමිණේ. හෙට ගැලුම්කාරයාඒයි. හෙට මට දකින්න පුළුවන් වෙයි. මේ ආසාව මේ බලාපොරොත්තුව අවුරුදු අසූ හතරක් තිස්සේ. යටයන්නේ නැතුව හැම දෑම දැල්වෙමින් තිබ්බා. හැම දෑම බොහොම ඉවසීමෙන්. ඇය හිතුවනම් අවුරුද්දක් විතර ඉඳලා දෙවියන් වහන්සේ පුතාව මටනං බලන්න අහම්වෙෙන්නේ නෑ මේක බොරු පොරොන්දුවක් මේක වෙ න්නැති දෙයක් කියලා ඇය දේවමාලිගාවෙන් ගියානං එලියට නෑ. අවුරුදු වසූ හතරක්ම ඇය හිටියා. කෝමද අපි කියන වචනයෙන් මෙහෙම කාගෙන දරාගෙන හිටියේ. එකම සරණය වනේ. ඇ දේවමාලිකාව තුළ උපවාසය ්‍යක්ෂාව නමස්කාරයෙන් හිටියා. අපි ගොඩක් වෙලාවට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රතිඵල වෙනුවෙන් අපි සුබදායි ප්‍රතිඵල වෙනුවෙන් ්‍යක්‍ෂා කරනවා. අනේ දිවෙනී මාව සමත් කරලා දෙන්න. අනේ දෙවෙනී මේ වගේ ප්‍රතිඵලයක් දෙන්න. අපි ්‍යක්ෂා කරනවා. අපි භාරවෙනවා ප්‍රතිඵල වෙනුවෙන් හැබැයි. ප්‍රතිඵල වෙනුවෙන් ඒ මොහොතේ ඒ බාරයට ්‍යක්ෂාවට අමතරව මේ අන්නා දිවැසිවරය කලා වගේ ඒ දේව සලකුණ දේව සැලස් මනාවරණය වෙන්න. අපි උපවාස කරනවද. අපි නමස්කාර කරනවද. අපි කොතරම් ්‍යක්ෂා කරනවද. හැම දවසකම ඒ බලාපොරොත්තුව දේව අනාවරණය බලාපොරොත්තුව මගේ ජීවිත ඇතුළි දැල්විලා තියෙනවද. අන්නා දිවිසිවරය දවසු හතරක් තිස්සේ අල්ලගෙන ගියේ ්‍යක්ෂාව උපවාසය නමස්කාරය නිසා අපිටත් අපේ ජීවිතේ දේව අනාවරණය දවසිං දවස නොදැල්වෙන දැල්වී යන නොනිවෙන දැල්ලක් විදිහට ආලෝකයක් විදිහට අයිති කරගන්න පුළුවන් වෙන්නේ අන්නාදිවසිවරිය වගේ අපිත් දේවමාලිගාවෙන් දෙවියන් වහන්සගේ සම්මුකයෙන් ඇත් නොවී උන්වහන්සේ ළඟ खिटियोत भीतर आए